සුබ දවසක් සියලුම දෙනාට කළමනාකරණ සහකාර තරඟ විභාගයට දින ඇවිල්ලා තියෙනවා 2021 මැයි මාසේ 29 වෙනි සෙනසුරාදා තමයි 3 වෙනි ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය පවත්වන්නේ ඒ නිසා වෙදරවඩ ඔය කට්ටිය මහන්සි වෙලා වැඩ කරන්න හරි අපි අද අනුපාත ගණන් හදන්නේ කොහොමද කියලා බලමු මුලින්ම අපි ගණනට යන් මේක කියනවා එක්තරා මුදලක් අමල් හා විමල් 3ට 8 අනුපාතයට බෙදා ගත්තේය අමල්ට ලැබුණේ විමල්ට වඩා රුපියල් 150ක් අඩුවෙනි. අමල්ට හා විමල්ට ලැබුණු මුදල් වෙන වෙනම සොයන්න. හරි, ගාන පැහැදිලි. අමල් විමල් කියලා දෙන්නෙක් ඉන්නවා. අමල් හා විමල් අතර 3ට 8 අනුපාතයට මුදලක් බෙදලා තියෙනවා. නමුත් විමල්ට වඩා 150ක් අඩු විමල්ට හම්බෙලා තියෙනවා. අමල්ට වඩා රුපියල් 150ක් අඩුවෙන්. මේ වගේ ගාණක් හදන්න ඕනේ. මේ අඩුව තියෙනවනේ ඒ කියන්නේ රුපියල් 150 වෙනස මේක බෙදන්න ඕනේ අනුපාත දිගේ එකතුව ගුණ කරලා අනුපාත දිගේ වෙනසින් බෙදන්න ඕනේ ඒ කියන්නේ අනුපාත දෙක එකතු කරමු 8^3 11යි අනුපාත දෙකේ වෙනස 8^3 5යි එතකොට දෙදෙනා බෙදාගත් මුළු මුදල තමයි 150 ගුණ කිරීම අනුපාත දෙකේ එකතුව 11යි බෙදීම අනුපාත දෙකේ වෙනස 5යි හරි එහෙනම් 150 11 ගුණ කරලා 5ෙන් බෙදුවම දෙදෙනා බෙදාගත් මුළු මුදල එනවා රුපියල් 330ක් හරි මුළු මුදල 330 නම් අමල්ට ලැබුණේ මේකෙන් කීයද හරි අපි ඒක බලමු කීයද කියලා අමල්ට ලැබුණු මුදල හොයන්න පුළුවන් 330 ගුණ කිරීම 11ෙන් 5 ඒ කියන්නේ රුපියල් 90යි එතකොට විමල්ට ලැබුණු මුදල ඉතිරි ගානනේ එහෙනම් විමල්ට ලැබුණේ අමල්ට වඩා 150ක් වැඩි එන්නේ එහෙනම් විමල්ට ලැබුණු මුදල 330 අඩු කිරීම 90 240යි. එතකොට දෙදෙනාම ලබාගත් මුදල රුපියල් 330යි. එතකොට අමල් ලබාගත් මුදල රුපියල් 90යි. විමල් ලබාගත් මුදල රුපියල් 240යි. එතකොට විමල්ට වඩා අමල් රුපියල් 150ක් අඩුවෙන් අරන් තියෙනවා. හරි. අපි එහෙනම් දැන් ඊළඟ ගානට යන් රුපියල් 1000ක මුදලක් දිලිනි හා සජිනි බෙදාගත්තේ දිලිනිට වඩා රුපියල් 100ක් සජිනිට ලැබෙන ලෙස නම් එක් එක් අයට ලැබුණු මුදල වෙන වෙනම සොයන්න. හරි. මේක කියන රුපියල් 1000ක් දිලිනි සජිනි බෙදාගත්තා. දිලිනිට වඩා රුපියල් 100ක් සජිනිට වැඩියෙන් ලැබුණා. එක් එක් අය ලැබුණු මුදල හොයාගන්න කියලා තියෙන්නේ. හරි අපි ගාන හදන විදියට යන්. දිලිනිට සහ සජිනිට ලැබුණු මුදල් අනුපාතය අපි හොයන්න මෙහෙමයි. රුපියල් 1000 අඩු කිරීම 100 අනුපාතයක් විදියට ගත්තාම රුපියල් 1000 ධන 100 මෙන්න මේ දෙකේ අනුපාතය තමයි යන්නේ එක්කෙනෙකුට 100ක් අඩුයි එක්කෙනෙකුට 100ක් වැඩි හරි එහෙනම් 1000 අඩු කිරීම 100 900යි 1000 එකතු කිරීම 100 1100යි එතකොට අපිට අනුපාතයක් වෙනවා 9ට 11 කියලා එහෙනම් දිනලිට ලැබුණු මුදල 1000 ගුණ කිරීම සියලු මුදල් වල අනුපාතය එකතු 20යි 20ෙන් 9ක් තමයි දිනලිට 11යි 9යි 20යි 20ෙන් 9ක් දිනලිට එහෙනම් 1000 ගුණ කිරීම 9 බෙදීම 20 රුපියල් 450යි එහෙනම් සජිනිට ලැබුණු මුදල 1000ෙන් 450ක් අඩු වෙනවා 550යි එතකොට 450යි 550 අතර වෙනස තියෙනවා රුපියල් 100ක් හරි ඒ ගණන් දෙකම පැහැදිලියි කියලා මම හිතනවා එහෙනම් තවත් දවසක තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු channel එක subscribe කරලා තියා හැමෝටම සුබ දවසක්